கதாவை கீழே வெளியே பட்டங்கிறேன். சீனிட்டு ஓன தரங் சல்லி திமுனா சக தாம சீனிட்டு சல்லி தீயணும் எத்துக்கும் தாக்கணும் எத்தியணும் ஒக்கும் திக்கும் சிரமையத் ஓன ஹட்டி எடுத்தியணும் ஏனிசா பிரச்சனை ஆபுகமம் சீனே வெண்ணம இஸ்பிரிதாலிட்டிக்கா கிட்டு கீழ ஹதனும் தென் சீனி பிரச்சனை கொடையான தண்ட கினால் அதி ஹபே அப்பி தென் பிரச்சனை கரமுலட்ட அரகின தீர்ணி මේ වෙලාවේ අපි කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕන අපිට ඒ විදිහට ස්පිරිතාල හදන්න සල්ලිත් නැහැ එහෙම තාක්ෂණයකුත් නැහැ ඒ තරම් ශ්‍රමයකුත් නැහැ ඒ නිසා මගේ නම් යෝජනාව තියෙන්නේ ඔබ කැමති වුණත් අකමැති වුණත් අඩුම ගානේ දිස්ත්‍රික් රෝහලක එක වාට්ටුවක්වත් මේ වෙනින් වෙන්න නොකරුවොත් අපි වැඩි යන ගන්නවා කියන එකයි මගේ නම් අදහස ඒ විතර නෙවෙයි දිල්ෂා පෞද්ගලික රෝහල් වලත් අඩුම ගානේ එක වාට්ටුවක්වත් කොරෝනා වෙනුවෙන් වෙන් කළොත් හොඳයි දැන් පහුගිය දවස්වල අපිට ආරංචි වුණා රුපියල් 17000ක කොරෝනා බිල් පව සැලසුම් කරපු රෝහල් එහෙම නෙවෙයි ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් ශ්‍රීලාංකිකයන් විදියට හිතමු ශ්‍රී ලංකාවේ නිසැක කොරෝනා 22ක් සංචාරක මග පෙන්වන්නාගේ දියණියත් ඒ අතර කොරෝනා නිවාඩුව අවසන් ඉතුරු දවස් තුන තුන අපි නිවාඩු දෙන්න බලාපොරොත්තු වෙන්න රජයේ කාර්යාල සේවා සීමාවෙයි නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක 4ක අත අතට ගනී වෙන නිවුස් එකක් තියෙනවා කියන්නේ අපේ ලයින් අප් එකේ තාම හරියටම නැති නිවුස් එකක් මේ වෙලාවේ ලංකාවේ දිස්ත්‍රික්ක 3පහකට විදුලි කප්පාදුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි ආරංචි තියෙන්නේ ඒ නිසා මේකට හේතුව මොකක්ද කියන එක අපි දැනන විදියට හොයාගන්න විදියට කියමු මෙහෙමයි දිශාන් පොල් පිටියේදලා කොළොන්නාවට විදුලිය රැගෙන යන සම්ප්‍රේක්ෂණ පද්ධතියක දෝෂයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා දැන් මාතරට, ගාල්ලට, කුරුණෑගලට සහ රත්නපුරට විදුලිය නැහැ. දැන් වැඩි ගොඩ දාගෙන යනවා කියලා තමයි ආරංචි අපි ප්‍රාර්ථනා කරනවා වැඩි වෙලා අඳුරේ ඉන්නනු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් එනවා මෙන්න මෙහෙම නිවුස් එකකට. දැන් මේ කොරෝනා කියන කතාවත් එක්ක අපි පොඩි ඉලක්කම් ගනුදෙනුවක් කරමු මෙන්න මෙහෙම. අපි පටන් ගත්තේ අංක 2කින්. ඉලක්කම් 2කින් රෝගීන් 2000යි කියලා. සතියක් යනකොට 211න් වැඩි වෙනවා. අපි දැන් 22ක ඉන්නේ. මේ 22 වෙනිදා 73 හැවිරිදි පුද්ගලෙක් දැන් කරාපිටියේ රෝහලේ ඉන්නේ. අද දින තහවුරු උත්තිදනාගෙන් අයකු මෙරටින් දෙවනවරට හඳුනාගත් රෝගියා වන සංචාරක මග පෙන්වන්නාගේ 13 හැවිරිදි දියණියයි. අනෙක් පුද්ගලයා කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සේවය කළ නිලධාරියෙක්. ඔවුන් මෙවන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. අවුරුදු 13ක පමණ ගැහැණු ළමෙක් සහ පිරිමි දෙදෙනෙක්. වයස 50ක පිරිමි කෙනෙක් සහ වයස 37ක පිරිමි කෙනෙක් හැටියට. ඊයේ දිනේ COVID-19 බවට හඳුනාගත් එක් පුද්ගලයෙක්. ඔහු ජර්මනියට සංචාරය කළ පැමිණි කෙනෙක්. ඔහු සමග එකට සංචාරය කරපු පුද්ගලයෙක් තමයි 12 වෙනිදා COVID-19 රෝගියෙක් හැටියට හඳුනගත්තේ. 12 වෙනිදා රාත්‍රියේ අපගේ කාර්ය මණ්ඩලය ඔහුව හොයාගෙන ආශ්‍රය කළා තියෙනවා ඇතුල් වෙන ලෙස අංගොඩ උණ රෝහලට. බොරැල්ල ලය චිකිත්සාගාරයට ගිහිල්ලා තියෙනවා. ඉන් අනතුරුව මොහු පෞද්ගලික රෝහලකට ගිහිල්ලා අපි දන්න විදියට PCR පරීක්ෂණයකට භාජනය වෙලා තියෙනවා. නමුත් එම රෝහලේ PCR පරීක්ෂණය ලැබෙන්නේ දින 3 අවසාන වශයෙන් බය කිරීම මත ඔහු ගිහිල්ලා ඇතුළත් වෙලා තියෙනවා දකුණු කොළඹ ශික්ෂණ රෝහල. අපි දන්න විදියට මොහු මැණික් ව්‍යාපාරිකයෙක්. එතකොට ගල්කිස්ස ප්‍රදේශයේ ඔබට තේරුම් ගන්න පුළුවන් කොපමණ වගකීම් විරහිතව එහෙම නැත්නම් සමාජ විරෝධී ආකාරයට මේ පුද්ගලයා කටයුතු කරාද කියන්නේ. එතකොට දැන් මොහු සම්බන්ධයෙන් සහ භාර්යාව සම්බන්ධයෙන් නීති ප්‍රකාරව කටයුතු ගන්නවා. COVID-19 ලෙස හඳුනාගත් එක තව රෝගියෙක් මොහු එක්සත් රාජධානියට ගිහිල්ලා පැමිණි කෙනෙක් 10 වෙනිදා මොහු අසනීප වීමෙන් පසුව අපේ සෞඛ්‍ය පද්ධතියට රජයේ සෞඛ්‍ය පද්ධතියට ඇතුළත් වෙලා නැහැ නැවතත් පුද්ගලික රෝහලකට ගිහිල්ලා මේ PCR පරීක්ෂණය කළා ඒ ප්‍රතිඵල අනුව COVID-19 රෝගියෙක් බවට සනාථ වෙලා තියෙනවා ඔවුන් කටයුතු කළා තියෙන්නේ COVID-19 රෝගියෙක් වුණත් නිවසට වෙලා සිටීමට මේ පුද්ගලයාත් මේ දුප්පත් මනුස්සයෙක් නෙවෙයි මේකේ අදහස මේකයි පෞද්ගලික රෝහල් වලට ගිහිල්ලා මේ පරීක්ෂණ කළා තැන් තැන් වල ඉන්න ගියොත් එහෙම වුණොත් සම්පූර්ණයෙන් අපිට මේක මේ අපේ පාලනට ගන්න බැරි වෙනවා මේ පරීක්ෂණාගාර මේ පරීක්ෂණය සම්බන්ධයෙන් වැලිඩේට් වෙලා නැහැ
මොකද මේක නව විස බීජය විදේශිකයින් ඇතුළු පුද්ගලයන් 1700කට අධික පිරිසක් දෙවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා යුද හමුදාපති වරයා සඳහන් කළේ මේ වන විට දෙවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මක බවයි මෙතර වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ තරුණින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති නිදිච්ච අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මේ අසත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලින් මෙවැනි පුද්ගලයෝ 23 දෙනෙක් ගැන අපි පරීක්ෂණ පවත්වන ප්‍රධාන වශයෙන්ම පුද්ගලයෝ දෙන්නෙක් ගැන අපිට අනාවරණය වුණා. ඒ පුද්ගලයෝ දෙන්නා ගැන සඳහන් කරනවා නම් එක පුද්ගලයෙක් තමයි මේ නිමින්ද පියදර්ශන නැමැති පුද්ගලෙක් ඔහු විසින් දැන් දින කීපයක සිට සමාජ මාධ්‍ය ජාලහරහා නිකුත් කරලා තිබුණා ශ්‍රී ලංකා ලංකාවේ කොරෝනා මරණ 3යි IDH 2යි පොළොන්නරුවේ 1යි මේ ආදී වශයෙන් සඳහන් කරලා විවිධ ආකාරයට බොරු මත සමාජගත කිරීමේ උත්සාහයක නිරත වෙලා තිබුණා අනෙක් පුද්ගලයා තමයි දුෂ්මන්ත අමිල නැමැති පුද්ගලෙක් ඔහුත් ඒ ආකාරයටම මේ සම්බන්ධ බොරු ප්‍රචාර මගින් ජනතාව යම් ආකාරයකට කුපිත කරවීමට කිරිමේ තත්ත්වයක් ඇති කරලා තිබුණා දුෂ්මන්ත නැමැති පුද්ගලයා අද දින රාගම් ප්‍රදේශයේදී දහවල් 11ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තරංගුඩ ගන්න ලැබුවා ඒ වගේම නිමින්ද පියදර්ශන නැමැති පුද්ගලයා බණ්ඩාරගම් ප්‍රදේශයේදී අද පාන්දර 4:30ට පමණ අත්අඩංගුවට ගන්න ලැබුවා පරිගණක අපරාධ පනත වගේම ලංකා දණ්ඩි සංග්‍රහයේ ලංකා දණ්ඩි නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ට විරුද්ධව ඉදිරි නීතිමය කටයුතු කරනවා ඔවුන් කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලාපොරොත්තු වෙනවා මේ සියලු කාරණාවලට අදාළව පුද්ගලයන් 880 දෙනෙක් අපි හඳුනාගෙන තියෙනවා මේ අතර රට තුල ව්‍යාප්ත වෙන කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ ලබා දුන් නිවාඩුව සතියකට දීර්ඝ කර සියලු වරායන් හා ගුවන් තොටුපළවල් වසා දමන ලෙස රජයේ වදින ලදහරින්ගේ සංගමය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරා අද ඉතාලියේ වෛද්‍යවරු කියනවා අපාර ගොඩක් මාරාන්තික තත්ත්වයේ ප්‍රතිකාර සඳහා එනකොට රෝගීන් එයාගේ ඇස් ඉදිරිපිට මැරෙනවා ICU beds නැහැ ventilators නැහැ ඒතර ඉතාලියට එහෙම වුණා නම් අපේ රටේ මොකද්ද මේ? මේ නිවාඩුව එක දවසක් දීමේ ප්‍රතිඵලය මොකක්ද? දුන්න නිවාඩුව හෙට දිනේට අනිත් දිනේට දික් කරන්න අවශ්‍යතාවයක් නැද්ද? අඩුම ගානේ මේ අවදානම වැඩියෙන් තියෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ඇරුණාම අනිත් ප්‍රදේශ සියල්ල ගම්පා දිස්ත්‍රික්කයේ මීගමුව උහාන් වල කලාව වගේ తాවකාලික පියවරක් විදිහට ලොක්ඩවුන් කරන්න ඕනේ නැද්ද? ඇයි මේ සම්බන්ධයෙන් මෙතරම් ප්‍රමාද වෙන්නේ? ගුවන්තොටුපළ වැහිම වගේම අවදානමට ලක් වෙලා තියෙන ප්‍රදේශ සතියක් හෝ සති දෙකක් වහන එක ඉතා වැදගත් වෙනවා. මේ අතර රට තුල පවතින තත්ත්වය සලකා මාර්තු 20 වෙනිදා දක්වා සියලු අධිකරණ වසා දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ දෛනිකව අධිකරණ පරිශ්‍ර වෙත සැලකිය යුතු ජනතාවක් පැමිණෙන බවයි. සමහරු ලෙඩේ ගැන බොරු ලෙඩ දාලා නඩු දාගත්ත ප්‍රවෘත්තියකුත් අපි දැන් ඔන්න ඇහුවනේ. ඒ නිසා ඒව විය යුතුයි. ඒ කියන්නේ මේ වෙලාවේ මේ වෙන විදිහකින් කිව්වොත් අර තමන්ව තෘප්තිමත් කරගන්න එහෙම රට අපහසුතාවයට පත් වෙන ප්‍රවෘත්ති දාන අයට කටදොඩවන වෙලාවක් නෙමෙයි මොලේ පාවිච්චි කරන්නේ. ඔව් හරියටම හරි. ඒ නිසා මේ වෙලාවේ මේ වගේ මෝඩ වැඩ කරන මිනිස්සුන්ට දැඩි දඬුවම් ක්‍රියාත්මක විය යුතුයි. ඔය අස්සේ දැන් මෙයාර අපි කලින් නිවුස් එකේම කියපු කතාවනේ මේ මේ නිවාඩුව. ඉතින් මේක පොඩි සැප ගන්න පුළුවන් වැඩක්ද කියලා සමහරු කල්පනා කරමින් ඉන්නවා. අද නිවාඩුව ඉස්සරහට කන්ටිනියු වෙනවා නම් හොඳයි කියන එක තමයි සමහරුන්ගේ අදහස. එහෙම වෙන එකක් නෑ වගේ දිනශා මම පැහැදිලිවම කිව්වා ඇමතිවරයා තවදුරටත් නිවාඩු නැහැ කියලා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. රජයේ කාර්යාලවල රාජකාරී සීමා සහිතව කරන්න ඒ කියන්නේ මහජනතාව විශාල වශයෙන් ජනසේවය කරන්න. මීට කලින් රජයේ කාර්යාල අසීමිතව වැඩ කරා වගේ තැනක ඉන්නවා රිනාස් නේද? මම හිතන්නේ මගේ තැන නැහැ. හැබැයි කියන්න ඕනේ එක දෙයක් කොරෝනා පිට දාලා මිනිසුන් ඈත් කරන්න එපා. කොහොමත් රජයේ ඇතම් කාර්යාලවල මිනිසුන් ටිකක් ඈතින් තියලා තමයි වැඩ කළේ. කොරෝනා වලදී එහෙම කරන්න එපා. निवाड़ो दीर्घ क्रीम बलापुर
මේ ප්‍රශ්නේ මැතිවරණයට පෙර නිම වෙයි කියලා අපි අපේක්ෂා කරනවා මොකද ඒ සඳහා තමයි මේ සියලු මාංශ උත්සාහ දරන්නේ කෙටි කාලයක් තුලදී මේ දින 14ක කාලය තුල නිරෝධායනය උපරිම ලෙස කරන්ට උනොත් හරියට දින 14කනොත් පුළුවන් බව තමයි අපේ වෛද්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ප්‍රකාශ කරලා තිබෙන්නේ හෙට දිනේදී ආයෙත් රාජකාරී දිනයක් බවට ප්‍රකාශයට පත් කළා තියෙනවා. එතකොට බස් වල කෝච් වල තමයි මිනිස්සු ගමන් කරන්නේ. එතකොට මිනිස්සු මෙහරා එක්කාසු වීමක් නෙමෙයිද සිද්ධ වෙන්නේ. එතකොට දැන් ලේකම්තුමා කියපු ආකාරයට අපි මේ ඉදිරි දින 3 2 3 තුල මේ සතිය තුල අනිත් හැසිරීම් තුලත් ඒ විශාල වර්ධනයක් වෙනවද කියන එකත් බලලා ඒ ලැබෙන කරුණු අනුව ගන්න තීන්දු తీරන හැම දිනකම අපි ප්‍රකාශයට පත් කරනවා. ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විස්තරලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, සිඩ්නිය හා ඔස්ට්‍රේලියාව යන රටවල කොන්සියුලර් සේවා සීමා කෙරෙනවා. අත්‍යවශ්‍ය කාරණාවකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් බලකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආගමන විගමන පාලක ජෙනරාල්වරයා පැවසුවා. සායන සහ හදිසි අනතුරු වලදී පමණක් ජාතික අක්ෂිරෝහලට පැමිණෙන ලෙස ඉල්ලීමක් කරනවා. රේදුරු බලපත්‍ර නිකුත් කිරීම, අලුත් කිරීම හා විභාග මාර්තු 31 තෙක් අත්හිටුවා තිබෙනවා. මොඩුවත දෙපාර්තමේන්තුව අද පැවැත්වීමට නියමිතව තිබූ රේදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ අවලංගු කර අතර අදාළ පිරිසට මුදල් අය කිරීමකින් තොරව වෙනත් දිනයක් ලබා දීමට නියමිතයි. උසස් පෙළ හා පහළ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර අයදුම් කළ හැක්කේ ඔන්ලයින් ඔස්සේ පමණයි. හෙට සිට නැවත දැනුම් දෙනතුරු ජාතික ඇඳුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවයද නවතිනවා. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඇප මුදල් හෝ නාම යෝජනා බාර ගැනීම අද දිනේ සිදු නොකිරුණු අතර හෙට සිට 19 වනදා තෙක් නාම යෝජනා බාර ගැනෙනු ඇති. තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබෙනවා. අපි කියවන්නේ රිනාස් මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය බරපතලකම අපි සාමාන්‍යයෙන් ගණන් කරන්නේ ඉලක්කම් වල ඉන්නේ. ඒ කියන්නේ අංක ගණිතයත් එක්ක සම්බන්ධයක් තියෙනවානේ මෙතන. දැන් අපිට 22 දෙනෙක් අපි පැහැදිලිව හඳුනගෙන තියෙනවා. මෙතන ඉඳලා කතාව ඉස්සරහට යන්නේ වෙන ජාත්‍යන්තර නිවුස් එකක් එක්ක මේක පොඩ්ඩක් ගැට ගැහෙමින්. මගේ කතාවේ මුලට මෙන්න මෙහෙම ආරම්භ දෙන්නද? අපේ 22යි. අපි ප්‍රාර්ථනා කරමු මේක මෙතනින් නවතින්න කියලා. 22ම නවතින්න. 22ම නවතින්න කියලා. හැබැයි කොරියාවත් මේ විදිහම තමයි ගමන ගියේ. කොරියාව 22න් 23න් ඔහොම ගිහිල්ලා 30 වෙනියා වෙනකන් කොරියාව මේ වැඩේ බැලන්ස් කරගෙන ගියා. ඊට පස්සේ තමයි එක නෝනා කෙනෙක් ගමත් කාලා රටත් කෑවේ. එක පාටම මේක අන්බැලන්ස් කළා. එයාට කියන්නේ patient 31 කියලා. එයා මුරණ්ඩු වුණා. මේ කොරෝනා පරීක්ෂණ යන්න කැමති වෙන්නේ නැහැ. එයාගේ දේව මෙහෙයකට. අවසානයේ දෙවියන් සිහි වුණා. එක රැයි 30-31 වෙලා එතන ඉඳන් 1200ක් වෙනකම් වැඩි වුණා. කියන දේ අහන්න නැති මිනිස්සු වෛරස්ප තමයි කියන්නේ හොඳ උදාහරණයක් එයා නේද? අපිට වින කරන කවුරුත් වෛරස් තමයි. ඇතම් රටවල් දැඩි නීති පනවා කොරෝනා මර්ධනයට උත්සාහ කරනවා. චෙක් රාජ්‍ය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 24 වනදා දක්වා සියලු පුරවැසියන්ට රැකියාවලට යාම, ආහාර හා ඖෂධ මිලදී ගැනීම හැර සෙසු යාම් ඊම් තහනම් කළා. අද සිට ඕස්ට්‍රේලියාවේ 5 දිනකට වැඩි පිරිසක් එකට සිටීම තහනම්. යුරෝප රටවල් රැසක අද පාසල්වලට නිවාඩු. ස්පාඤ්ඤයේ අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරවීම තහනම්. දකුණු අප්‍රිකාව අනිද්දා සිට කොරෝනා ව්‍යාප්ත වූ රටවල සංචාරකයන්ට තම රටට ඇතුළු වීම තහනම් කරන්නට තීරණය කර තිබෙනවා. සෞදි අරාබිය සාප සංකීර්ණ හා පොදු ස්ථාන රැසක් වසා දැමුවා. බ්‍රිතාන්‍ය වයස අවුරුදු 37ට වැඩි පුද්ගලයන්ට නිවසින් බැහැරවීම තහනම්. ප්‍රංශයේ පුරවැසියන්ව නිවාසවලට සීමා කර තිබෙනවා. සයිප්‍රසයේ සිය රටේ පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල මෙහුම් නවතන ලෙස ඉල්ලා තිබෙනවා. ඉතාලියේ ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 368ක්. ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 97ක්. ප්‍රංශයේ ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 29ක්. බ්‍රිතාන්‍යයේ ඊයේ මරණ දා 4ක් වාර්තා වුණා. උස්බෙකිස්තානයේ ප්‍රථම වරට කොරෝනා ආසාදිතයෙකු ගැන වාර්තා වනවා. ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යවරයාට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වුණා. ඉතිහාසයට එකතු වෙච්ච විදිහේ තරම් හොඳ නෑ නේද? ඒක නරක පුරාදර්ශයක්. පුරාදර්ශයක්. හැබැයි මෙහෙමයි අපි ඕනරලා සතුටු වෙන්න ඕනේ නෑ දැන් අනිල් ජාසිංහ මහත්මයා ඉස්සෙල්ලා කිව්වේ අපේ සමහරු 31ට කලින් මේ විදිහට හැසිරලා තියෙනවා.
තැන්තැන්වල ගිහිල්ලා තිබෙනවා රෝගිය හඳුනගෙන ගෙදෙට්ලා හැංගිලා ඉඳලා තියෙනවා ඒ නිසා එහෙම සමාව දෙන්න පුළුවන් අය නෙමෙයි අපිත් ඉන්නේ ඒකත් මතක් කරනවා ඒ නිසා අපි තාම බේරිලා නැහැ කියන එක අපි හොඳින් සිහි කල්පනා තියාගෙන ඉස්සරහට යන් ඔය අතර මේ කොරෝනා ගැන මේ දවස්වල හරි කතා බස්නේ ඔය කතා බස් අස්සේ බස්වල කොරෝනා ගැන වෙනම කතා බස් වගේක් තියෙනවා අද ගොඩක් බස් දිව්වේ නැහැ වැඩිපුර තිබ්බේ ගාල් කරලා සාමාන්‍යික අපි එහෙම දකින්නේ නැහනේ දකින්නේ හැබැයි ගාල් කරලා ඉනිකන් නෙවෙයි විෂ බී ගහන්නේට දැන් කොන්දොස්තර මල්ලිලා කියනවානේ මාර්සල්ලි අරන් එන්න කියලා අද ඉනක් කියන්නේ එහෙම නෙවෙයි අත හොදගෙන ඉන්න කියලා ලංගම වගේන්ගේ ලංගම ප්‍රවාහන සේවාව කොච්චර පරක්කු වුණත් බැන බැන හරි යන්නේ ලංගම බස් එකේ වැඩි දෙනා ගමන් බිමන් යන නිසාම අනිවාර්යෙන්ම බස් රථ වෛරස් හරණය කළ යුතුමයි අද දෙවෙන පුරා බස් ඩිපෝ 106ක බස් රථ පිරිසිදු කිරීම සිදු කළා ස්ප්‍රේ කරන්න අවශ්‍ය ස්ප්‍රේ මැෂින්ස් ටිකයි දීර ජාතිත් ලබා දෙනවා අද දින ඉඳලා දිවයිනේ සියලුම ඩිපෝ වල තියෙන බස් රථවල නිරෝධායන කටයුතු ආරම්භ වෙනවා හැම ඩිපෝ එකටම සේවකයෙක් යොදවනවා පැය 24 පුරාම මේ නිරෝධායන කටයුතු කරන්නේ කොළඹ බැස්ටියන් මාවතේ බස් අද වැඩි හරියක් නිකන් තිබ්බ මිසක් දහවණේ කෙරුණේ නැහැ. බස් පවිත්‍ර කිරීමට මුල් තැන ලැබුණේ බස් රථ සේවකින් මුදලට වඩා රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතුව නිසායි. අපිත් එක්ක ඉන්නවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ වැඩසටහන අකණ්ඩව පවත්වාගෙන යන ඔබතුමාලා ගාව තියෙන සැලසුම් මොකද්ද කියලා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විදිහට අප මෙම වැඩසටහන දිනපතා සිදු කරන්න සැලසුම් කරලා තියෙනවා. සති දෙකක කාලයක් සඳහා දැනට සැලසුම් කරලා දෙනවා. නමුත් රටේ අවශ්‍යතාවය අනුව කොපමණ කාලයක්වත් මෙම වැඩසටහන දිගටම පවත්වාගෙන යන්න අපි සැලසුම් සූදානම් කරලායි තියෙන්නේ. පැහැදිලි කිරීමක් කරන්න දැන් මේ බස් රථවලට මගින් ඇතුළත් කරන විදිය අපි මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දෑත් පිරිසිදු කිරීම සඳහා අපි ජලනල ස්ථාපිත කරලා තිබෙනවා ස්ථාන කීපයක එම ස්ථානවලින් ඔබ දෑත් පිරිසිදු කරගැනීමෙන් අනතුරුව එම ජීවාණු හරණය කරන ලද බස් රථ සඳහා ගමන් ගන්නා ලෙස පිටපළාත්වලමුත් විශාල බස් රථ ප්‍රමාණයක් ධාවනය වෙනවා ඒ බස් රථ මේ වගේ වැඩසටහනකට ලක් කරනවාද මොකද්ද විශේෂයෙන් මෙම අංගණයෙන් පිටත් වෙන්නේ අන්තර් පළාත් බස් රථයි පළාත් අධිකාරී නමයක් තිබෙනවා එම පළාත් තුල ධාවනය වෙන බස් රථ එම පළාත් අධිකාරී මගින් තමයි නියාමනය වෙන්නේ අපි එම පළාත් අධිකාරී වලට දැනුම් දෙනවා මෙවැනි ක්‍රියාවලියක් ඉතාම කඩිනමින් තම පළාත තුල ආරම්භ කරන ලෙස අධිවේගී මාර්ගය යන බස් රථ මේ වගේ මේ ජීවන හරණයකට ලක් කරනවාද ඔව් මෙම ස්ථානයේ පිටත් වෙන අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ විශේෂයෙන්ම මෙම ක්‍රියාවලියට යටත් වෙනවා ඊට අමතරව මාකුඹුර කඩුවෙල කඩවත යන ස්ථානවලින් ගමන් ගන්නා බස් රථත් මේ නිරෝධායනයට ලක් කරනවා එසේම අපි ඊට අමතරව මෙම බස් රථවලට විශේෂ උපදෙස් ලබා දී තිබෙනවා එයාගේ වෛද්‍ය පරීක්ෂණයට යොමු වෙලා ඒ රිපෝට් එක තරම් තමයි නැගේ. ඔව් එයා අපිට පෙන්වලා තමයි නැගේ. අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගීන් අඩු කලබල නැති භූමියක් ලෙස දිස්සුණා. අද දින ගුවන්තොටුපළ විෂ බීජ හරණයට ලක් කෙරුණා. මේ මුළු ගුවන්තොටුපළම අද දින සම්පූර්ණයෙන්ම මේ නිරෝධායන මාර්ගයට යොමු කරලා තියෙනවා. මේකෙන් කරන්නේ රසායනික ද්‍රව්‍ය සමග මුසු කළා මේ මුළු එයාපෝට් එකම අද මේ ක්ලීන් කිරීමයි මේ කරන්නේ. අපි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසන්නේ නැහැ. මේක මේ ආකාරයෙන් මෙහෙම ඉතා සුපරීක්ෂාකාරව මේක කරගෙන යනවා. කරගෙන යන ගමන් අපි මගින්ට පැමිණීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙනවා. දිනපතා මගින් ලක්ෂ 5ක් පමණ භාවිතා කරන දුම්රිය තුල මෙති කිසිදු ජීවාණු හරණ ක්‍රියාවලියක් සිදු කර නැහැ. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ ජීවාණු හරණය සඳහා අවශ්‍ය ඇඳුම් සහ උපකරණ කට්ටල ඉල්ලුම් කර ඇතත් ඒවා මෙතික් නොලැබීමේ හේතුවෙන් එය සිදු කළ නොහැකි බවයි. මේ සති දෙකට අපිට අපි කන බොන විදිය, ගමන් යන විදිය,
අතරද්දන විදිය මේ වගේ දේවල් වෙනස් කරගන්න සිද්ධ වුණා. හැබැයි මොන තරම් දේවල් වෙනස් කරගත්තත් සමහර දේවල් වෙනස් කරගන්න බෑ වගේ. දිනශා මේ වෙනකොට දැනගන්න ලැබෙනවා කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවත් වෙනස් වෙලා තියෙනවා. තහවුරු වෙන විදිහට නිසක කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 දක්වා වැඩි වෙලා තියෙනවා. කනගාටු වෙනවා කියන්න ඕනේ 22 හිටියේ පැය ගානයි දැන් 28යි. හැමදේම වෙනස් වුණාට දිනශා එක දෙයක් වෙනස් වෙන්නේ නැහැ තාම. ඒ තමයි මැතිවරණ පවත්වන දිනේ. ඒ විදිහට අපි දින මූලික ප්‍රශ්නය මේ හමුවීම් කැඳවීම් නවත්ව ගැනීමට අත්‍යවශ්‍යයි. ඒව නවත්වීමට අත්‍යවශ්‍ය වෙනකොට අපේ නිලධාරීන්ගේ පුහුණු වීම කොහොමද කරන්නේ? පළවෙනි ප්‍රශ්නේ තියන්නේ අපිට හෙට අනිද්දා සහ ඊටත් අනිද්දා 17 18 19 කියන දවස් තුනේ නාම යෝජනා බාර ගැනීමේ අවස්ථාවේදී සෙනග රැස්වීම වළක්වන්න. දෙවෙනි කරුණ අපට අනිත් ප්‍රශ්නේ තමයි උපදෙස් පන්ති පවත්වන එක අපේ. අපි ඒක 24 වෙනිදා ඉඳලා ලෑස්ති කරලා තියෙනවා. ඒක අපට ප්‍රමාද කරන්න සිද්ධ වෙන බව තමයි අද සාකච්ඡාවල් දිප් වෙනුනේ. අද තැපල් ඡන්ද අවසාන දිනේ. නමුත් අපිට ඒක දීර්ඝ කරනවා හෙටට. එතකොට හෙට කරන්න තියෙන වැඩ, අනිද්දා කරන්න තියෙන වැඩ ඒවා WWW එකතු වෙන්න. මැතිවරණය කල් දානවද නැද්ද කියන එක කමිෂන් සභාවට මේ අවස්ථාවේදී තීරණය කරන්න බැරි දෙයක්. නමුත් මැතිවරණය කල් දැමිය යුතුය කියන මතයේ දැනට අපි තීන්දුවකට එළඹිලා නැහැ. අද පවත්නා තත්ත්වයේ යටතේ නාම යෝජනා බාර ගැනීම සිදු කරනවා. Coming up next on News First 8. දෙඹුලා කළ අස්වැන්න ගිනි ගනේ. යන අත හොඳ නැත කියලා තමයි අපිට කියන්න වෙන්නේ. කොහොමද තමන් හිසට තව අතමේ සෙවණැල්ල කියලාත් අපි දන්නවා. හැබැයි ඉතින් අත පරිස්සම් කරගන්න වෙනවා. මොකද නැත්තම් යන අත කොහෙද කියලා තීරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත අතහැරියේ පොහොට්ටුවට අත දෙන්නේ. හැබැයි නාම යෝජනා හදනකොට පොහොට්ටුව අත අතහැරලා වගේ තියෙනවා. ඒ නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතේ සෙවණ යර්ථට ඇවිල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. මීට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් මෙන්ම ප්‍රාදේශීය නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අස්සම් කරපු ගිවිසුම සම්පූර්ණයෙන්ම අවලංගු වෙලා තියෙනවා. ඉතින් විශාල අසාධාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පාක්ෂිකයින්ට සිද්ධ වෙලා තියෙනවා. මේ සිදුවෙච්ච අසාධාරණය ගැන අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ජ්‍යෙෂ්ඨ සියලුම අපේ නිලධාරීන් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා අපි යම් පක්ෂය විනාශ නොවන තීන්දුවක් අරගනී කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ වෙනම ඉල්ලන්න තරයේ තීරණය කරලා තියෙනවා කියලා ආරංචි. මොකද නිශාන්ත පුතුවෙට්ටිය වගේ අය කණින් ඇදලා එළියට දාලා තියෙනවා. ඔව් අපි ඒ සම්බන්ධව තමයි දැන් මම මේ පක්ෂ කාර්යාලයට ආවෙත් අපි ඒ ගැන සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න ඕන. ඒතකල් මට මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න බෑ. ඒ කියන්නේ වාසියක් තියෙන කට්ටිය අරගෙන අවාසිය කියලා හිතන කට්ටිය එළියට දාලා තියෙනවා. එක එක ඩීල් ක්‍රියාත්මක වෙනවා. මටත් මේක තේරුම් ගන්න බෑ. ඕනම තැනක පිරුණාම අපි ඉස්සර ක්‍රිකට් ගහද්දී වුණත් ඒ ටීම් බී ටීම් කියලා ගැහුවා එකම කට්ටිය. එක්කෝ ඒකේ ගහනවා එක්කෝ බී එකේ ගහනවා ගහලා අපි ඔක්කොම එකම තැනක තමයි එක්කව වෙන්නේ. අදින් පස්සේ තමයි ප්‍රශ්නයක් ඇති වුණොත් ඇති වෙන්නේ බලමු අද. සූප්පු කරලා පැත්තකින් තියලා වගේ දෙන්නේ මට හිතෙන්නේ ඉතින් මන් දන්නේ නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා දැන් මේ ලයිස්සුව ඇතුළට දාගෙන අපිව අපිට ගහන එක මං හිතන්නේ සාධාරණයි කියලා. ඒ නිසා අපිට එහෙම වේදනාවකුත් තිබෙනවා. ඔබේ වචන ටික මට මතක් වෙනවා. ඉතින් ඉතින් යන අය අතිනල්ලා නවත්තන්න බෑ. ඔව් දැන් වැඩේ තියෙන්නේ මේ අතිනල්ලා කොහොම නවත්තන්නද? හිත හොඳටම රිදිලා වගේ තමයි බැලු බැලමට පේන්න තියෙන්නේ. හොඳයි ඉතින් එහෙම දේශපාලනය කරත් ඉතින් මිනිස්සුනේ හිත රිදෙනවානේ එකට හිටපු අයනේ. ඒකේ ආයුෂ සඳගනීවි. මේ කියන්නේ යන්නේ ඊට වඩා හිත රිදීමක් ගැන. මේ මොකද ගොඩක් වෙලාවට මේ හිත රිදීම ගැන අපි කතා කරනවා අඩුයි. වැටත් නියරත් ගොයම් කාටම් කාටපවසම් මේ අමාරුව කළ එක කියලා ඒ කාලේ අපේ මුතුන් මිත්තු කිව්වේ කට ගන්නවට නෙවෙයිනේ. ඒ නිසා ඇත්තටම මේ මිනිස්සුන්ට දැන් කාටද මේක කියන්න තියෙන්නේ? ලංකාවේ ගොවියෙක් වෙනවා කියන්නේ දේශාන් කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙනවා කියන එක. අස්වැන්න දැක්කත් කුඹුර දැක්කත් අස්වැන්න කපා ගන්න එක කිසිසේත්ම ෂුවර් නෑ. අස්වැන්න කියන්නේ මිනිසුන්ට සල්ලි නෙමෙයි නේද? සල්ලි නෙමෙයි. ඒක කොයි වෙලාවෙ මේ මිනිසුන්ට අහිමි වෙයිද කියන බය හැම වෙලාවෙම තියෙනවා. දැන් හැබැයි දේශපාලන පක්ෂණ කියන්නේ ගොවියා රජ කරනවා. හැබැයි ඒ අය රජ වෙනවා ගොවියා තාම මඩේ.
එකසිය තුන පහඩී බෙදුම් මැල ගොවි සංවිධානයට අයත් කුඹුරුවක් කර 250ක් විනාශ වී තිබෙනවා. ගොවින් පවසන්නේ හඳුනා නොගත් කෘමිනි විශේෂයක් සිය කුඹුරුවලට හානි සිදු කර ඇති බවයි. තනිකර වියටයක් ගන්නවත් නැහැ මේක. මේ සත්තු කොහෙමද ණය ගබාගන්නේ? අපිට කරගන්න දෙයක් නැහැ, කුලියකට යන්න නැහැ. අලි එහෙන් තුන් මාසයක් රැකලා මෙහෙම වෙනකොට අපි මොකද කරන්නේ? ඈ වහා ටිකක් නෙමෙයි දැන් මේවට බොන්න සිද්ධ වෙන්නේ. ගොවියෝ ගැන බලනවා නම් අනිවාර්යයෙන්ම කුඹුරුවලට ගිහිල්ලා බලලා මේ ගමේ නිලධාරීන් කවදාකවත් කිව්වට එන්නේ නැහැ මෙතන බයිලා බලන්න කුලිය කරන දාරලා අපි ගිහිල්ලා ගියා මේගොල්ලන් නිලධාරීවාදී දුප්පත් අපට එන්නනෝ. ඒකෙන්ද කරුණා කළා මේවා බලලා අපි දුක බලලා අපිට ඊගා ගන්න කුඹුරක් කරන්න අපිට සිහිනයක් විතරයි තියෙන්නේ. මේ ගමේ අපේ අතේ තියෙන කණේ කරේ තියෙන ළමයින්ගේ උගස්තර සම් මේ දේ කරලා තියෙන්නේ. වෙන දෛනික ආදාම ගොවියන්ට නෑ. දඩුවෝ දන්නේ නැහැ කුඹුරු පාළ වුණා කියලා අවුරුද්ද වෙනවා කියලා විතරයි ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලන්ට ඇඳුම් ඕනේ, සපත්තු ඕනේ, වතුර බිල් එනවා. ඒ ඔක්කොම කරන්න මේකෙන් කරන්න තියෙන්නේ. ඒකෙන් තියා දැන් මේවා මැෂින් වලට කපාගෙන බලයලා කිව්වත් උන් ගෙනිච්චත් උන්ටත් ආවත් අති කියා කරි දෙන්න ඕනේ. පාඩුයි කියලා. ඕගේ ක්‍රමයේ හින්දා අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ ගම්මානේ ජීවත් වෙන ගොවි පවුල් 500ම අවසානයේ එක් තීරණයකට ආවා. ඒ Tamange අස්වැන්න ගිනි දෙවිට. विश्व दाम पपू पिछले गिरीगत आत्मे එක දෙයක් බලදායිට කියලාම අපි ළඟ නිවුස් එකට යමු. ඒ ගොවි මහත්තයා කිව්වා දරුවෝ දන්නේ නැහැ අස්වැන්න නැහැ කියලා. ඒ අය සපත්තු ඉල්ලන අවුරුද්දට ඇඳුම් ඉල්ලනවා. උත්තරක් තියෙනවා. හිතන්න. එච්චරයි කියන්න තියෙන්නේ. හබුගහ කුඹුර ඉස්කෝලේ ළමයි ඈත බලාගෙන ඉන්නවා. කවුරු නැකන් කියලාද හිතන්නේ? වතුර නැකන්. මේ ළමයින්ට නැන පිපාසි තියෙනවා. නැන පිපාසි සංසිඳව ගන්නෙත් වතුර පිපාසි. මේ පාසලට අපි එන්නේ කිලෝමීටර් 3ක් 4ක් විතර ඈත ඉඳන්. ඒ තරම් ලොකු වතුර බෝතලයක් ගේන්නත් බෑ. අපි ගේන වතුර බෝතලේ ඉන්ටර්වල් එක ඉවර වෙනකොට මේ ඉවර වෙන තත්ත්වයට පත් වෙනවා. අපි ටිකක් ලොකු බෝතලයක් ගේන්න අපි ගොවියෝ තමන්ගේම කුඹුර ගිනි තියනවා.
ඒ වගේම තක්කඩි කැලෑගිනි තියනවා ගිනි කියන්නේත් මේ දවස්වල නිවුස් වෙනස් මේ ගිනි කියන්නේ කොච්චර කිව්වත් කාටවත් දැනෙන්නේ නැහැ අඩුමග රජ නිලධාරින්ට දැනෙන්නේ නැහැ හැබැයි මේ කියන්නේ යන ගින්න සාප්පුවට දැනෙන සාප්පු ගින්න पड़ी हॉस्ट दिमानी बहिटी बस टीका वेला आव बहुसे देखा पुलिस पुलिस बहुत से देखा तब पादी सब बहुसे पैतिरला इवर सामान्य गमे कटी गुडा महसून बहुसे देखा तिथमेंट आवे थी अरे रेदी मंगी न्यूज पारिश्रमिक